ඈත අතීතයේ හිටපු චිත්‍ර ශිල්පීන්ට අද අපිට තියෙනවා වගේ හොඳ තාක්ෂණික ක්‍රමවේද තිබුණේ නැහැ චිත්‍ර අඳින්න. ඒ වගේම තමයි ඒ කාලේ හිටපු චිත්‍ර ශිල්පීන්ට අද තියෙනවා වගේ සින්තටික් මැටීරියල්ස් වර්ග තිබුණෙත් නැහැ චිත්‍ර අඳින්න. ඉතින් ඒ චිත්‍ර ශිල්පීන්ට සපෝට් එකට තිබුණේ බොහොම සීමිත චිත්‍ර අඳින උපකරණ සහ අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි. ඒ නිසා ඒ කට්ටියන්ට ඒ කට්ටියන්ගේ චිත්‍ර ඇඳීමේ ක්‍රියාවලිය යම්කිසි සීමාවන් වලට යටත් කරගන්න සිද්ධ වුණා. ඉතින් ඒ සීමාවන් ඇතුළේ චිත්‍ර අඳින එක ගොඩක්ම හොඳ චැලෙන්ජ් එකක් වෙන්න ඇති ඒ කාලේ හිටපු චිත්‍ර ශිල්පීන්ට. ඒ නිසා තමයි ගොඩක් අදටත් චිත්‍ර ශිල්පීන් මේ චැලෙන්ජ් එක බාර අරගෙන ඒ පරණ ටෙක්නික්ස් සහ පරණ මැටීරියල්ස් තාමත් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ විදිහට ස්කෙචින් වලට පාවිච්චි කරපු මැටීරියල් එකක් ගැන තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගේන්නේ. පොඩ්ඩක් පේනවා ඇති අද මගේ සෙටප් එක චුට්ටක් වෙනස්. ඉතින් කලබලේ කරන වීඩියෝ එකක් මේක. ඒ නිසා තියෙන සමහර අඩුපාඩුකම් ගැන එච්චර තැකීමකට ලක් කරන්න එපා කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි අද බලමු අද අපි කතා කරන මේ මැටීරියල් එක මොකක්ද කියලා. ඉස්සරලා මම ගන්නම් ඔයාලට අද පෙන්වන්න හදන උපකරණය. ඒ තමයි මෙන්න මේක. ගොඩක් දෙනෙක් දැකලා ඇති මේ උපකරණය මොකක්ද කියලා. දැකලා නැද්ද? මේකේ තාක්ෂණය අතින් දියුණු අවස්ථාවේ දෙයක් නම් ඔයාලා දැකලා ඇති අපි දැන් පාවිච්චි කරන පෑන. ඉතින් අපි දැන් පාවිච්චි කරන පෑනට කලින් තිබුණේ පෑනටත් කලින් ගොඩක් දේවල් පාවිච්චි කරා. ඉතින් පෑන හොයාගන්න කලින් තිබුණේ අර පිහාටු වගේ දේවල්. ඉතින් පිහාට පදම් කරලා ඒකේ තුඩක් විදියට හදලා ඒක ඩිප්පෙන් එකක් විදියට පාවිච්චි කරා. ඉතින් ඒ විදියටම ඒක ටිකක් දියුණු අවස්ථාවක් විදියට භාවිතා කරන ඩිප්පෙන් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක අපි කියනවා අපි ලංකාවේදී කියන්නේ මේකට කටුපෑන කියලා. ඉතින් මේ කටුපෑන ගැන තමයි අද මම ඔයාලට කියන්න හදන්නේ. ඒ වගේම තමයි ඒකට කටුපෑනට අපි පාවිච්චි කරන ඉන්ක්. මේක නම් ඔයාට සාමාන්‍යයෙන් ඕනම පොත් කඩේකින් ගන්න පුළුවන් ලාභ ඉන්ක් එකක්. ඔයාලා හැමෝම දන්න චයිනීස් ඉන්ක් එකක් තමයි මේ තියෙන්නේ. හීරෝ චයිනීස් ඉන්ක් එක. අපි පොඩි කාලේ අපි හරියාසයි තීන්ත පෑනකින් අකුරු ලියන්න. ඉතින් ඒවට අපි ඒ දවස්වල මේවා අපි අම්මලට තාත්තලට කියලා ගෙදරට ගෙනල්ලා තියාගත්තා. හැබැයි මම මෙච්චර කාලයක් ගිහිල්ලත් අපේ චිත්‍ර අඳින අයගෙන එට පින් සිද්ධ වෙන්න තමයි මට මෙන්න මේ පෑන හම්බ වෙන්නේ. මේකේ තියෙන ඇත්තටම හරි සරල උපක්‍රමයක් තියෙන්නේ මේ පෑනේ. මේක හොඳ ඔරිජිනල් තලයක් මේ තියෙන්නේ. එතකොට මේ පෑනේ තියෙනවා මිට. ඒ වගේම තමයි පෑනේ තියෙනවා තලයක්. මේ තලේ මැද දිගටම පළල තියෙන්නේ. ඒ පැල්ම දිගේ තමයි තීන්ත ගලාගෙන එන්නේ. ඉතින් මේකේ තීන්ත රඳවා ගැනීමට මහ ලොකු උපක්‍රමයක් නැහැ. ඒ නිසා මේකේ තීන්ත ගලාගෙන එන්නේ අර කේශාකර්ෂණය කියන විද්‍යාවේ තියෙන සංසිද්ධිය පාවිච්චි කරලා තමයි මේකේ තීන්ත උඩ ගලාගෙන එන්නේ. ඉතින් අපිට පුළුවන් තීන්ත පෑනකින් උඩ අතට වුණත් යම් තාක් මට්ටමකට වැඩ කරන්න. ඒත් මේ උඩ අත හරවගෙන වැඩ කරන එක එච්චරම ප්‍රායෝගික වෙන්නේ නැහැ තීන්ත පෑනක් භාවිතා කරනකොට. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ මෙන්න මේ pen and ink කියන පරණ කතන්දරය ගැන. ඉතින් මේ pen and ink ඒ කාලේ අපේ චිත්‍ර ශිල්පීන් මං හිතන්නේ 14 වෙනි සියවසට කලින් 15 වෙනි සියවසට කලින් උනත් පාවිච්චි කරන්නේ නැති ඔයාලා දන්න ලියනාඩෝ ඩා වින්චිලා, මයිකල් ආන්ජලෝලා, විශේෂයෙන්ම මයිකල් ආන්ජලෝ මේ ink කියන මීඩියම් එක පාවිච්චි කරලා තියෙනවා යාගේ ස්කෙචින් වලට. ස්කෙචින් ඒ කියන්නේ කටු සටහන් වලට. ඉතින් අද කාලේ ඉන්න චිත්‍ර ශිල්පීන් මේ මැටීරියල් එක සහ මේ උපකරණ දෙකම අද කාලේ වෙනකොට භාවිතා කරන්නේ නම් ආටිස්ටික් ඩ්‍රෝවිංස් කරන්න පාවිච්චි කරනවා. ඉතින් ගොඩාක් ආටිස්ටික් ඩ්‍රෝවිංස් කරන
අපේ ජේෂ්ඨ සිත්තරු වගේම අපේ දැනට තරුණ සිත්තරුත් බලා ගන්න පුළුවන් අපේ මේ ෆීල්ඩ් එක ඇතුලේ ලංකාවේදී. ගොඩක් දුරට මේ මැටීරියල් එක පාවිච්චි කරලා එහෙමත් නැත්නම් මේ ටූල් එක පාවිච්චි කරලා අඳින චිත්‍ර අර අපි සාම්ප්‍රදායිකව මේ දවස්වල සාම්ප්‍රදායිකව දකින අර අපි ස්මජ් කරන ස්ප්‍රෙඩ් කරන පැන්සල් චිත්‍ර වලින් එහාට ගිහිල්ලා මෙතෙන්දි භාවිතා කරේ ක්‍රොස් හැචින් හැචින් ස්ක්‍රැම්බ්ලින් වගේ ටෙක්නික්ස් තමයි පාවිච්චි කරේ චිත්‍ර අඳින්න. ඉතින් ඒ ගැන අපි ඉස්සරහට වීඩියෝ එකකදී කතා කරමු. ඔයාට ඒ ගැන දැනගන්න ඕන නම් පල්ලහ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එතකොට අපිට එතෙන්දි ටිකක් කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ ඉල්ලීම දිගටම ආවොත් මම කැමතියි ඔයාලට ඉස්සරහට මේ හැචින් ක්‍රොස් හැචින් ස්ක්‍රැම්බ්ලින් රෑන්ඩම් ලයින්ස් වගේ ටෙක්නික්ස් ගැන කියලා දෙන්න. ඉතින් සිත්තරු ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මෙන්න මේ චයිනීස් ඉන්ක් එක නෙමෙයි. ඉතින් ඒ අය පාවිච්චි කරන ඉන්දියන් ඉන්ක් එක කියලා ඉන්ක් එකක්. ඒකේ හැසිරීම මීට වඩා ගොඩක් වෙනස් කියලා තමයි ආරංචි වුණේ. මොකද මම නම් ඉන්දියන් ඉන්ක් එක මෙච්චර කාලයක් පාවිච්චි කරලා නැහැ. ඉස්සරහට පාවිච්චි කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කොහොම වෙයිද දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක. දැන්ට මම පාවිච්චි කරලා තියෙන මේක not bad කියලා තමයි මට කියන්න දෙන්නේ. මේකිනුත් අපිට වැඩක් කරන්න පුළුවන්. ඉතින් මං අමුණලා තියන්නම් මේ මීඩියම් එක පාවිච්චි කරලා මං අඳපු පොඩි චූටිම චූටි පොඩි කොටසක් චිත්‍රයක් අඳින කොටසක්. ඉතින් ඒකත් බලන්න. ඒක මගේ ක්ලාස් එකේ අඳපු එකක්. ඉතින් මේ මීඩියම් එක ගැන කියනවා නම් මේ මීඩියම් එක අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ පේපර් එකක් මතු පිට. ඒ වගේම තමයි ගොඩක්ම ඔයාලට අංශක 90ක කෝණයක් එහෙමත් නැත්නම් ඊසලයක් මත තියාගෙන අඳින්න ගියාම පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ පෙන්නනින් කියන මීඩියම් එක පාවිච්චි කරද්දී සමහර වෙලාවට මේ පෑනේ කේශාකර්ෂණය ගිලිහිලා ගියොත් ඔයාට මේ පෑනට ගන්න තීන්ත ටික ඇඳෙන එකක් නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට මේක අංශක 35ක් 45ක් එහෙමත් නැත්නම් අංශක 180ක් ඒ කියන්නේ ෆ්ලැට් සර්ෆේස් එකක් උඩ තියාගෙන තමයි ඔයාට මේ මීඩියම් එක පාවිච්චි කරලා තමන්ගේ ඩ්‍රෝවින්ස් කටයුතු කරගන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මේ මීඩියම් එක ටිකක් විතර මුලින්ම පාවිච්චි කරන කෙනෙක්ට පොඩ්ඩක් නිකන් අපහසුතාවයක් දැනෙන්න පුළුවන් මට්ටමේ මීඩියම් එක. මොකද සමහර වෙලාවල් වලට මේ පෑනෙන් ඇඳෙන්නේ නැතුව යනවා. සමහර තැන්වල ඇඳෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ විකාර රූපී දේවල් සිද්ධ වෙන්න පුළුවන් මේ පෑනෙන්. ඉතින් ඒකත් එක චැලෙන්ජ් එකක්. ඉතින් ඔයාලා හිතන්නකෝ අද කාලේ ඉන්න ආටිස්ට්ලාට මෙච්චර හොඳ ඉක්විප්මන්ට්ස් තියෙනවා මිල ගණන්වල ගොඩාක් එක්ස්පෙන්සිව්. ඒ වගේම තමයි බ්‍රෑන්ඩඩ් ඉක්විප්මන්ට්ස් මෙටීරියල්ස් ගන්න තියෙනවා වෙළඳ පොලේ ඕන තරම්. හැබැයි තාමත් මේව පාවිච්චි කරන ආටිස්ට්ලා ඉන්නවා. මොකද මේවයි තියෙන ආත්ම තෘප්තිය ගොඩක් වැඩි. ගොඩක් අමාරුවෙන් අඳින චිත්‍ර අමාරුවෙන් අඳිනවා කියන්නේ පොඩි චැලෙන්ජ් එකක් තමන්ටම චැලෙන්ජ් එකක් කරගෙන අඳින චිත්‍ර මේවා. ඒ කියන්නේ මුදලක් බලාපොරොත්තුවටත් වඩා මුදලක් බලාපොරොත්තු වෙන්න ඕන අපේ චිත්‍ර ඇතුලේ. ඉතින් මුදලකටත් වඩා මං හිතන්නේ ඒක ඇතුලේ තියෙන මේ ආත්ම තෘප්තිය පොඩ්ඩක් ට්‍රිගර් කරගන්න මේ වගේ මෙටීරියල් එකක් පාවිච්චි කරන එක හොඳයි කියලා තමයි මං හිතන්නේ. ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න පුළුවන් මේ මෙටීරියල් එක. මේ වගේ පෑනක් නැත්නම් ඔයාට කඩෙන් ගන්න පුළුවන් ඩිප්පෙන්න යම්ම වෙන්න ඕනේ නැහැ. ඔයාට කඩෙන් ගන්න පුළුවන් හීරෝ පරණ ෆවුන්ටන් පෙන් එකක්. එහෙමත් නැත්නම් අපි කියනවා උල්පත් පෑනක්. නැත්නම් ඒක ඇතුළට අපිට තීන්ද පුරවන්න පුළුවන් විදිය පෑන් තියෙනවා. ඒ වගේ පෑනක් පාවිච්චි කරලා ඔයාට පුළුවන් මේකෙන් ස්කෙච් කරලා බලන්න. ඉතින් ක්වික් ස්කෙචින් වලට මේක ගොඩක් හොඳයි. ගොඩක් වෙලාවට ඔයාට මේක පාවිච්චි කරද්දී කඩදාසිය ගැන එච්චර වරු වෙන්න වෙන එකක් නැහැ. මොකද ගොඩක්ම වෙලාවට ගොඩාක්ම රළු කඩදාසි වල මේ ඩිප් පෙන් එක ගොඩාක්ම හොඳට වැඩ කරේ නෑ. හේතුව තමයි අර තැන් තැන් වල ඇඳෙන ගතිය පොඩ්ඩක් එන්න ගත්තා. ඉතින් ඔයාට පුළුවන් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ස්මූත් පේපර් එකක වුණත් ඕනම සර්ෆේස් එක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ප්‍රින්ටිං වලට ගන්න A4 සයිස් කඩදාසියක වුණත් මේකෙන් හොඳට වැඩ කරන්න පුළුවන්. ඒ නිසා අර කඩදාසිය මොකක්ද කියන ප්‍රශ්නේ ගොඩක්ම එන්නේ නෑ මේකෙන් ස්කෙච් කරන වෙලාවට. මතක තියාගන්න චිත්‍ර අඳින්නත් පාවිච්චි කරනවා. චිත්‍රශිල්පීන් මේ මෙටීරියල් එක ප්‍රධානම වශයෙන් පාවිච්චි කරන්නේ තමන්ගේ ස්කෙචින් වලට. ස්කෙචින් කියන්නේ චිත්‍රම නෙමෙයි කටු සටහන් වලටනේ. කටු සටහනකින් පස්සේ තමයි අපි චිත්‍රයක් නිර්මාණය කරගන්නේ. ඒ කටු සටහනේ තියෙන දත්ත උපයෝගී කරගෙන. ඉතින් ඒ දත්ත ටික හරියට ගොනු කරගන්න ක්වික් ස්කෙච් එකක් කරගන්න අපිට මේ මෙටීරියල් එක හොඳ ආකාරයෙන්ම භාවිත කරන්න පුළුවන්. මේ මෙටීරියල් එක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න. මේ වගේ දේවල් පිටකොටුව පැත්තට ගියොත් ලංකාවේ හොයාගන්න බැරි වෙන එකක් නැහැ.
හොයාගෙන බලන්න. ඇත්තම කිව්වොත් මේකේ තියෙන යුනික් බව ගන්න නම් අපිට වෙන දෙයකින් බෑ. ඉතින් ඉනේජයි තෑන්ක්යු මේක මට එවුවට. මේක ගැන කරපු විස්තර ඇති කියලා හිතනවා.
කාට හරි මොකක් හරි ප්‍රශ්නයක් ඒ වගේ දෙයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න මම ඒවට ඔයාලට උත්තර දෙන්න මේ වගේ දේවල් ඔයා දැනගත්තා වගේම යාළුවටත් දැනගන්න ඔයාගේ මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා වීඩියෝ එක ඒ වගේම තමයි මට පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා ඉතින් ඔයා බිගින කෙනෙක් නම් ඔයා තාම චිත්‍රකලාවේ තියෙන මූලික කාරණා එහෙමත් නැත්නම් බේසික්ස් ගැන දැනුමක් හොයනවා නම් ඔයාට පුළුවන් ජොයින් වෙන්න අපේ ඇඩ්මිට් ස්ටුඩියෝස් ක්ලාස් එකට ඉතින් එතනින් පුළුවන් ඔයාට තව දුරටත් බේසික්ස් ඉගෙන ගන්න ඒ ගැන විස්තරයක් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඒ වගේම තමයි මම සම්බන්ධ කරගන්න පුළුවන් අංකයක් මෙන්න මේ හරියෙන් දාලා තියන්නම් ඔයාලට බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ ඒ වගේම තමයි දැනට මගේ channel එක subscribe කරලා තියෙන ඔයාට බොහොම ස්තුතියි ඒ වගේම තමයි තාම ඔයා මේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහලා subscribe කරන්න ඒ වගේම තමයි subscribe කරාට පස්සේ න bell notification එක all දාලා තියාගන්න එතකොට මම video එකක් දාපු ගමන් ඔයාට බලන්න පුළුවන් ඉතින් මේ වගේ පරණ tools ගැන ඒ වගේම තමයි අලුත් ටූල්ස් ගැන දැනගන්න දිගටම එකතු වෙලා ඉන්න මගේ channel එකත් එක්ක එහෙනම් තවත් මේ වගේම වැඩසටහනකින් අපි තව දවසක හම්බ වෙමු එතකන් ආයුබෝවන් මම ජනිත් ගිහින් එන්නම්.